ඉරානය සහ ඊශ්‍රායලයත් යුද්ධ උණුසුමට අමරිකාවද මැදිහත් වී තිබෙනවා. ඒ ඉරානයට අලුතින් සම්බාධක පැනවීමේ තීරණයත් සමගයි. අමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් පවසා ඇත්තේ ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරය පදනම් කරගනිමින් ඉරානයට එරෙහිව ඉදිරියේදී දැඩි සම්බාධක පනවන බවයි. ඒ පිළිබඳ අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් G7 රටවල නායකයින් සමග සාකච්ඡා කිරීමටද නියමිත බව ඔහු පවසා තිබෙනවා. එහිදී ඉරාන මිසයිල් සහ ඩ්‍රෝන වැඩසටහන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හෙවත් IRGC සහ ඉරානයේ ආරක්ෂක අමාත්‍යාංශයට සහාය දක්වන ආයතනවලට නව සම්බාධක පැනවීමට නියමිතයි. ඉරානයේ මිසයිල් වැඩසටහනට එරෙහිව සම්බාධක පනවන ලෙස ඊශ්‍රායලයේද රටවල් රැසකින් ඉල්ලීමක් කළා. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් පවසා ඇත්තේ ඉරානයට එරෙහිව සම්බාධක පනවන්නේ ඉල්ලමින් තමන් රටවල් 32කට ලිපි යොමු කළ බවයි. ඉරානය ඉකුත් සෙනසුරාදා ඩ්‍රෝනයානා ක්‍රූස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 300ක් පමණ ඊශ්‍රායලය වෙත එල්ල කළේ සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයට පලිගැනීමක් ලෙසයි. කෙසේ වෙතත් එම ප්‍රහාරවලින් 99%ක්ම ඊශ්‍රායලයේ ස්වයංක්‍රීය මිසයිල ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කර තිබුණා. ජයගමු ශ්‍රී ලංකා අප්‍රේල් 20 සහ 21 මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේදී.